ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදනවා කියන්නේ මොකද්ද? අපිට ඡන්දෙ දුන්නු, අපිට ඡන්දෙ නොදුන්නු. මොන ප්‍රජාතන්ත්‍රවාදී අයිති? ඕන එකනොට තමන්ගේ කැමැති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න ඡන්ද දීමේ අයිති තියෙනවා. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට ඒ සියලු දෙනාම රැකබලා ගැනීමේ අයිති තියෙනවා. ඒ නිසා අපි අපේ සමාජිකෙන් ඉල්ලන්නේ මේ රටට දෙනුම් දෙන්නේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කිසිදු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයෙකුට අනෙක් පක්ෂවල ඡන්ද දීපු කෙනෙකු ක්‍රියාකාරීකම් නියතුඩිකින්වත් සිද්ධ වෙන හානිය සිද්ධ වෙන්න ජාතික ජන බලවේගය ඉඩ දෙන්නේ නැහැ වගකීම අපි බාරගන්න ලෑස්ති. ඊට පස්සේ මේගොල්ලෝ අවලාද ගහන්න හදන තියෙනවා. නේද? කර්මාන්ත පවර ගන්නවා, ව්‍යාපාර පවර ගන්නවා. මේවා ඇති වෙනකන් අපි කියලා තියෙනවා. ඒ නිසාද ඒගොල්ලන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරෙම සමන්විතලා තියෙන්නේ අවලාදවලින්. මන්ද කර අනිල් වික්‍රමසිංහ කියනවා මහින්ද රාජපක්ෂලා අර පැනලා ගියපලා අපිට ආණ්ඩුව ගන්න ආරාධනා කර අපි හැංගුණා කියලා. මේ ජන රනිල් වික්‍රමසිංහ මම කියලා ඔය ජනාධිපති. ජනාධිපතිගේ තරමට මගේ රනිල්ගේ තරමට ඔය වගේ ඒවා කිව්වට කමක් නැහැ. හැබැයි ජනාධිපති ධූරයේ තරමට ඔය වගේ ඒවා කියන්න එපා. හොඳට දන්නවා ජාතික ජන බලවේගයට කිසිසේත්ම ගෝඨාභය හෝ මහින්ද රාජපක්ෂල හෝ ආණ්ඩුව ගන්න ආරාධනා කරේ නැහැ. අපි ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. අපිට ආරාධනා කරන්නේ නැහැ. ඔබ හිතනවද රාජපක්ෂලා නේද මල් මේ මොකද බඳුනක තියලා නේද අපිට මේක පවර්ලා දෙයි කියලා එහෙම පවර්ලා දෙන්නේ නෑ. අපි මේ මාසේ 12 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ලියුමක් ලිව්වා. මේ අර්බුදයේ විසඳීම සඳහා ජාතික ජන බලවේගයේ සූදානම් අපිට බලය දෙන්න කියලා. අඩුම තරමේ ගෝඨාභයගේ ලියුමක් හම්බුණාවත් කියලා උත්තරයක් ආවේ නෑ. ඊළඟ පාර්ලිමේන්තුවේදී මම තරඟ වැදුණා ජාතික ජන බලවේගයේ. ඉතින් අපිට ඡන්දෙ දෙන්න තිබුණා නේ අපේ ජනාධිපති කරන්න එහෙමනම්. නෑ අපිට එදා තිබුණේ පාර්ලිමේන්තුව අපි 3 දෙනා විතරයි. හරිද? වෙන කිසිවෙක් අපිට පාර්ලිමේන්තුවේ ඡන්දෙ දුන්නේ නෑ. ඇයි? ඒගොල්ලෝ කිසිසේත්ම අපිට එහෙම බලය දෙන්නේ නෑ. ඇයි? ඒගොල්ලෝ දන්නවා ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීම යනු මේ රටේ වංචාව දූෂණය නතර වීමත් වංචනිකයන් දූෂණ දඬුවම් දීමත් ප්‍රධාන කරුණක් බවට පත් වෙනි. එනිසා රනිල් වික්‍රමසිංහත් සහ ඔහුගේ ගෝලයන් දිගින් දිගටම මේක කියනවා. නේද? අපි පැනලා ගියා. අපි කිසිසේත්ම පැනලා ගියේ නෑ. ජාතික ජන බලවේගයත් අපිත් කවදාවත් පැනලා යන මිනිස්සු නෙවෙයි. මේ අභියෝගය අපි බාරගන්න ලෑස්ති වෙන්නේ පැනලා යන මේ සමාජයේ කඩාවැටලා තියෙන විදියට, ආර්ථික කඩාවැටලා තිබෙන විදියට, අපරාධ වර්ධනය වෙලා තිබෙන විදියට, ණය ගෙවා ගන්න බැරි රටක් තියෙන විදියට පැනලා යන්න උඩ පැනලා යන්න අපි ලෑස්ති මේ රට බාරගන්න. එතන රනිල් වික්‍රමසිංහට මම කියන්න කැමති, ඔයා රනිල්ගේ තරමට හැසිරුවාට කමක් නැහැ. හැබැයි ඔයා ජනාධිපති ධූරයේ තරම දැනගෙන හැසිරින්න කියලා. මේකයි මේ කියන්නේ. ඒ නිසා මේ අවලාද වලින් ගහන මැතිවරණ ව්‍යාපාරයක් කොහොන් දියත් කරලා තිබෙනවා. අපි දන්නවා සමහර ඉතිහාසයේ සිද්ධ වෙච්ච සමහර ඝාතනයන් එක මොකක්ද මේ ප්‍රචාරක මෙහෙයුමක් හදලා තිනවා රනිල් වික්‍රමසිංහ. අපිට දෙනවා ඒ හදන අය අපිට කියන්නේ. එතන රනිල් වික්‍රමසිංහ මම කියනවා හදන අයගේ ඡන්දයක් විමසන්න කියලා ඉස්සල ඔයාගේ. හරිද? ඒ නිසා මේ අබලාද අසත්‍ය තොරතුරු මත තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළා තිබෙන්නේ. ජාතික ජන බලවේගයේ සත්‍ය මත පදනම් වෙමින් මේ රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් මත පදනම් වෙමින් මේ රට ගොඩනැගීම සඳහා අවංකභාවයේ තියෙන ඒ විෂයම් පිළිබඳ විෂය ඥානයේ තිබෙන මේ රට ගොඩනැගීම සඳහා ධෛර්ය සම්පන්න මැදිහත්වයේ කණ්ඩායමක සමන්විතය තමයි ජාතික ජන බලවේගයේ මේ බලය ඉල්ලන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා රනිල් වික්‍රමසිංහ මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාසගේ වේදිකාව මොන අවලාද ගැහුවත් අපි මේ රටේ ජනතාවෙන් ඉල්ලහිටින්නේ ඔබ අවදියෙන් බලන්න මේ ඇති වී තිබෙන තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉතාම සුදුසු අවස්ථාවක් මතුවී තිබෙනවා. පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැගීමේ අවස්ථාවකට ඇවිල්ලා තිබෙනවා. අන්න ඒ තත්ත්වය මගහරින්නේ නැතුව අපි ඔක්කොම එකතු වෙමු කියලා අපි අපේ රටේ ඡන්දදායකයන්ට පොදු පුරවැසියන්ට ආරාධනා කරනවා. දැන් නාම යෝජනා භාරදෙන දවසේ අපි දැක්ක ඔබතුමා සුවද කතා බහක නිරත වෙනවා නාම රාජපක්ෂ මහතා එක්ක. මොන වගේ කතා බහක්ද එදිට ඇතෙනුනේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා අනේ විශේෂ කතාවක් නම් කරේ නෑ කොහොමද මල්ලි කියලා හෙච්චරයි මම කියන්නේ මෙහෙමයි මට ඕන නම් එයාට එයා ඉස්සරහම ඔයාගේ තාත්තත් ඔයාගේ පවුලත් මහජනයාගේ දීපල හොරකම් කරා කියලා කියන්න පුළුවන් මට ඕන නම් එයාට අතරක් දීලා hina වෙන්න පුළුවන් හරිද එනිසා මේ නේද අපි ජාතික ජන බලවේගයේ නියෝජනක දේශපාලන ප්‍රතිපත්ති සෞංගේ කඳවුර දක්වන ආකාරය පිළිවෙලක් නැ සාමාන්‍ය අවස්ථාවල මුණ ගැහිලා තියෙන මුණ ගැහිලා කතා කරපු අවස්ථාවක් විතර ඒක සාමාන්‍ය දේශපාලන සිද්ධියක්. ඉතින් මම හිතනවා අරගු උඩුගු උද්දච්ච දැකනේ ඒ වැඩේ තොඳ මේ වැඩේ තොඳ ඔච්චර තියෙන්නේ නේද? අද පොදු ජනතාව කොච්චර ප්‍රතික්ෂේප කරනවද මේ වැඩේ? සාමාන්‍ය මිනිස් මම කියන්නේ ජනාධිපතිවරේ ජනාධිපති අපේක්ෂකෙක් නෙවෙයි සාමාන්‍ය කෙනෙක් Tamanට කතා කරන්න අත දීපුවාම සාමාන්‍ය කෙනෙක් ස්වභාවයෙන් නැගිටලා අතක් දෙන එක අයිබුවන් කියන එක මේ මොන උඩගු මිනිහෙක්ද? මම හිතනවා අපි කරපු වැඩේ හොඳ අර වැඩේ වැරදි කියලා.